November 14 වෙනිදා පැවැත්වෙන මහමෙතිවරණයට අදාළ තෙපැල් ඡන්ද අයදුපත් බහර ගැනීම හෙට සිට ලබන 8 වෙනිදා තෙක් සිදු කෙරෙනවා. පසුගිය ජනාධිපතිවරණය සඳහා තෙපැල් ඡන්ද අයදුම් කළ සියලු දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් අයදුපත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මෙතිවරණ කොමිසම අවධාරණය කරනවා. අදාළ අයදුපත් දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන් වෙත ලබන 8 වෙනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුයි. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ඡන්ද හිමි නාම ලේඛනයම මෙවර මෙතිවරණයටත් අදාළ වෙනවා. එම ඡන්ද හිමි නාම ලේඛන හෙට දින සිට සියලුම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලවලදී ප්‍රදර්ශනය කෙරෙන බව මෙතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සාමාන්‍ය කාර්යාල වේලාවන් තුලදී මේට අමතරව රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය කම්කරු දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හා තැපැල් මූලස්ථාන ඇතුළු ආයතනවලින්ද ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබාගත හැකි බවයි මෙතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. බ්‍යාතර මහමෙතිවරණයට පසුදා ඉල් පොහොයේදී ඇති බැවින් මෙතිවරණ දිනේ වෙනස් කරන ලෙස ශාක්‍ය පුත්‍රයෝ ජාතික සංවිධානයේ ලේකකාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප ස්වාමින් වහන්සේ අද මෙතිවරණ කොමිසම වෙත පැමිණ ඉල්ලීමක් ඉදිරිපත් කළා. මේ නොවැම්බර් 14 වෙනිදා මහමෙතිවරණය පවත්වන්න නියමිතයි. නොවැම්බර් 15 වෙනිදා ඉල් පුන් පොහෝ දිනේ. එදිනට තමයි කටින පින්කම් බොහෝ විහාරස්ථානවල යෙදিলা තියෙන්නේ. නොවැම්බර් 14 මැදම රාත්‍රියේ වගේ වෙනකොට තමයි මෙතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්න පටන් ගන්න. බොහෝ විහාරස්ථානවල කටින පෙරහැර එදින රාත්‍රියේ තමයි වීදි සංචාරය කරන්නේ. ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කරොත් කටින පෙරහැරට රිසිසේ කරගන්න හැකියාව අහිමි වෙනවා. අපි ජනාධිපතිවරයාට සිහිපත් කරන්නේ දින දෙකකට මෙහායින් හෝ එහෙම නැත්නම් පොහොයට පස්සේ දින දෙකකට පස්සේ හෝ මේ මැතිවරණයේ